ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක විශිෂ්ට ජයක් හිමි කරගත් සිසුවෙකු පිළිබඳව රත්නපුර නිරල්කම ප්‍රදේශයෙන් වාර්තා වනවා. රත්නපුර රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ඉතිහාසයේ ලබාගත් ඉහළම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය මෙය වීමද විශේෂත්වයක්. මේ රත්නපුර නිරල්ගම ප්‍රදේශයේ පදිංචි රුචිර රක්ෂාන් රාමනායක. රත්නපුර රාජකීය විද්‍යාලයෙන් සිය අධ්‍යාපන ජීවිතය ආරම්භ වූ රුචිර දෙවන වසරේදී පාසල් යාම තාවකාලිකව අවසන් කරන්නේ ලියුකේමියා රෝගයට ගොදුරු වීම හේතුවෙන්. එතෙන් පටන් මහරගම පිළිකාරෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා ඔහු නිවසේ සිට තනිව ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. අවස්ථා කිහිපයකදීම රුචිර පාසල වෙත ගියද රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහුට පන්ති කාමරයේ රැඳී සිටීමට අවස්ථාව හිමි වූයේ පැය දෙකක පමණ කාලයක් පමණයි. කොතෙකුත් ශාරීරික අපහසුතා මධ්‍යයේ වුවද මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පුංචි රුචිර ලකුණු 181ක් ලබා ගනිමින් ඉන් සමත් වන්නේ රත්නපුර රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ ශිෂ්‍යත්ව විභාගයකදී සිසුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින්. මහරගම රෝහලේ ඉන්න වෛද්‍යවරුයි ඉස්කෝලේ ගුරුවරුනි මට ගොඩක් උදව් කරා මගේ ලකුණු ප්‍රමාණයක් ගන්න. මේ කටයුතු ගොඩක් ස්තුති වෙනවා. ආර්ථික දුෂ්කරතා මැද ගත කරන ජීවිතයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න රෝගී තත්වයෙන් පීඩා විඳින සිය පුතු ලැබූ ජයග්‍රහණය පිළිබඳව රුචිරගේ දෙමාපියන් සතුටු පළ කළත් සැබෑ සතුටක් ලැබෙන්නේ දරුවා රෝගී තත්වයෙන් මුදාගත් පසු බවයි ඔවුන් පවසන්නේ. කියන්න බැරි තරම් ලොකු සතුටක් තියෙන්නේ. පහසුකම් ගොඩාක් අඩුයි අපිට. හතරදරත් එක තමයි ඉතින් අපි මේ ඉවත් වෙන්නේ. අවුරුදු දෙකහමාරක් විතර මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා. තාමත් රෝහලෙන් ප්‍රතිකාර ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙයාගේ ඉස්සරහට අධ්‍යාපන කටයුතු වලට රෝගේ තියෙන ප්‍රශ්න වලට උදව් කරනවා නම්. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මේරිය බැද්ද නායාමේ නිවාස අහිමි වූ ජනතාව සඳහා පූනාකල අම්පිටිකන්ද ප්‍රදේශයේ ඉදිකළ නිවාස 157කින් යුත් ගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළනි දිගම්බරම් ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොට්ටාව හොරණ මාර්ගයේ මත්තෙකුඩ මන්සන්දියේදී කාන්තාවක යතුරුපැදියක ගැටීමෙන් සිදුවන අනතුරක් එය අසල සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස පටගත වී තිබුණා. තම ගමන්වලේ සූක්ෂම ලෙස අසුරා රුපියල් 1,300,000 වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 426ක් රැගෙන මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු පොලිස් මද්‍රව්‍ය නාශකකාරයන්ශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හැටන් සිට භගවන්තලාව දක්වා දිවෙන මාර්ගයේ මස්කැලිය සිට නිව්වෙලිකම දක්වා ඇති කොටසෙහි අද දහවල් සිදු වූ ගිලාබැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට නෝවුඩ් පොලිසිය ක්‍රියා කළා. ප්‍රදේශයේ මතුව ඇති මෙම නායමේ අවධානම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 5ක් පමණ ගිලාබැස ඇති අතර ප්‍රදේශයේ මතුව ඇති මෙම නායමේ අවධානම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 5ක් පමණ ගිලාබැස ඇති අතර එම නිවෙස්වල වැසියන්ද ඉවත් කිරීමට ජාතික ගුණනැගිලි පරිවේෂණ ආයතනය කටයුතු කරනු ලැබුවා. වැලිකන්ද කාලිංගිවිල ගම්මානයේ ලිඳක පැටි සිටි වයස අවුරුදු 8ක පමණ වන අලි පෙටවෙකු අද ගම්වාසීන් විසින් බේරා ගන්න ලැබුවා. වෙන්නපෝ කඩවත ප්‍රදේශයේ නිවසක ඒ රාත්‍රියේ තිබූ ආරවුලක් අතරතුර පියා විසින් තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් සිය පුත්‍රයා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කඩවත වෙරළපාරේ පදිංචි 37 විවාහක පුද්ගලයෙකු වන අතර ඝාතනය සිදු කළ පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලෝක ආතරයිටිස් දිනය නිමිති කරගනිමින් සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලින්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවක් කොළඹ බණ්ඩාරනායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දැන් around the world. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි බාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වූ ආකාරය ඔහුගේ දුරකථනයේ පටිගත වී තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවෙන චෝදනා සෞදිය ප්‍රතික්ෂේප කළා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ සිදු වූ නායාමකින් පාසලක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 22 මියගොස් ඇති අතර ඉන් 11 දෙනෙක් පාසල් සිසුන් බවටයි වාර්තා වුණේ. තවත් සිසුන් 10 දෙනෙක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පැනම රාජ්‍යයේ ගොඩනැගිල්ලක 27 මහලේ බැල්කනියේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් සමබරතාව ගිලිහි බිම වැටෙන අයුරු පටිගත වී තිබුණේ මේ ආකාරයටයි. අනතුරින් අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගයේ ඩක්වත් ලෙවිස් න්‍යායට අනුව ලකුණු 31කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ තරග 1ට බිඳුවක් ලෙස පෙරමුණ හිමි කරගෙන සිටින එංගලන්තයයි. රංගිරි දබළු ක්‍රීඩාංගණයේදී තරග 101 වසරේ දිනුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිබාල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව එංගලන්තයේ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් ද වීරස් කළ ලකුණු සංඛ්‍යාව 278ක්. තරගයේ එක් අවස්ථාවකදී එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 218ක් රැස් කරගනිමින් ප්‍රබල ස්ථානයක පසු වුණත් බාලින්ගගේ පන්දු යැයිම හමුවේ එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 36ක් තුල දැවී ගියා. ජොරුට් ලකුණු 71ක් රැස් කළ අතර ඔයින් මොගන් ලකුණු 92ක් රැස් කළා. විශිෂ්ට පන්දු යැයිමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 44ට කඩුලු 5ක් තබා ගත්තා. ලකුණු 279ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 5 ලකුණු 74ක් තුල බිඳ වැටුණා. නමුත් 6 වෙනි කඩුලු විනුවෙන් තිසර පෙරේරා සහ දරංජේද සිල්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණත් තරගයේ 29 වෙනි පන්දු වාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය නතර කිරීමට තරග තීරකයන් තීරණය කළා. ඒ වන විට ශ්‍රී ලංකාව පන්දු වාර 29කදී කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 140ක්. තිසර පෙරේරා නොදැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටි අතර දරංජේද සිල්වා නොදැවී ලකුණු 36යි. අතර තුන්වන එක් දින තරගයේ එළඹෙන බදාදා දිවාරාත්‍රී තරගයක් ලෙස නුවරදී පැවැත්වෙනවා. 44 වන ජාතික ක්‍රීඩාවලියේ තුන්වන දිනය අදයි. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ අද දරන වෙනුවෙන් පොළොන්නරුවේ සිට උදාරසංක. 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන්වන දිනේ නිමාවට පත් වුණේ අධික වර්ෂාවත් සමගින්. ඒ හේතුවෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මල්ල ක්‍රීඩා ඉසව් හෙට දිනේ දක්වා කල් දැමීමටත් විශේෂයෙන්ම අද රාත්‍රියේදී කබඩි සහ බොක්සින් තරඟ පැවැත්වීමටත් සංවිධායකයන් කටයුතු කර තිබෙනවා. අද උදැසන පැවති කාන්තා මීටර 800 දහවනේ සව්වේ අවසන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට දකුණු පළාතේ නිමාලේ ලියනාරච්චි සමත් වුණා. මේ අතර පිරිමි මීටර 800 අවසන් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඌව පළාත නියෝජනය කළ ඉඳුනිල් හේරත් විසින්. කාන්තා කවපෙත්ත විසිකිරීමේ අවසන් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ ඉෂාරා බදුරංගි සමත් වුණා. කාන්තා දුරපැණිමේ ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාතේ අංජානි පුල්වංශ විසින් දිනා ගත්තා. කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා ඉසව්ව වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අතර එම තරඟ ඉසව්ව හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන්වන දිනේ අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත සමත් වී ඇති අතර එම සටහනේ දෙවන සහ තෙවන ස්ථාන හිමි වී තිබෙන්නේ මධ්‍යම සහ වයඹ පළාත්වලටයි. එසමගිලපගේ ප්‍රධාන පුවත් විකාශන මාවට පත්වන හැමම රාත්‍රියේ 9:00 අද දින 24/7 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් විකාශය සමගින් සුබ රාත්‍රියක්.